දරුවෙකුට පුළුවන් ද දෙමව්පියෝ බෙහෙත් නැතුව 50 දිනක් බලාගෙන ඉන්න? ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ. ෆාමසි වලින් ගත් සල්ලි නැහැ. රටට අසාධ්‍යයි. ඇහැරෙන්න. විසල් නුරුමයේ හෙට දවස. නිරුත්තර රටක උත්තරය යනමෙන් සමකිච්ඡන බලවේගයේ තවත් චන්රැලියක් මහනුවර හේවාහැට දී ඊයේ පසුරුවේ පැවැත්ුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සංකල්ප නොදන්න මෝඩය කොට්ටාසයක් කියනවා. සජිත් දන්නේ බෙදන්න විතරයිලු. ඒ මීහරක් දන්නේ නැහැ. මම බෙදනකොට බෙදන්නේ යම් කිසි පදනමක් ඇතුව. අපි සම්පත් නොමැති ජනතාව සම්පත් වලින් සවි බල ගන්නට ඕනේ. රට වැටි තිබෙන ප්‍රපාතෙන් අපි ගොඩෙන්නේ ආර්ථිකය වර්ධනය කරලා, ආර්ථිකය විශාල කරලා. මේ ආණ්ඩුව කරන්නේ මොකද්ද? ආර්ථිකය කුඩා කරනවා, මිනිස්සුන්ගේ ජන ජීවිත කුඩා කරනවා, ආදායම් මට්ටම කුඩා කරනවා. ඒක හින්දා තමයි 100%ට 250%කින් විදුලි බිල වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි පෝර මිල වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි බදු පිට බදු බර ගහන්නේ. ඒක කරන ගමන් රාජපක්ෂලට සැප දෙනවා, රාජපක්ෂලව ආරක්ෂා කරනවා, රාජපක්ෂලව තොටිල්ලේ දාලා නලවනවා, අර බේබිලව තොටිල්ලේ දාලා නලවනවා. අද මේ තියෙන්නේ හොර අලි කපුටු පොහට්ටු ආණ්ඩුව. සූදානම් වන්න මේ හොර පවුල් දේශපාලනය ගෙදර යවන්න. ඔබ සූදානම්ද? මේ රට විනාශ කරේ කවුද? රාජපක්ෂල නේද? පොඩ්ඩක් පෙන්වන්න බලන්න අත්තුස්සලා. පොහොට්ටුවේ පාර්ලිමේන්තුවේ හොර රළ 134ක් එකතු වෙලා පත් කරගත්තා රාජපක්ෂලගේ චීෆ් බොඩිගාඩ්. හොඳම මුරකරුවව පත් කරගත්තා. මුරකරුවගේ වගකීම තමයි දොයි 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 නාමල් බේබි කිය කිය ඉන්න, දොයි 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 රාජපක්ෂ බේබිලා කිය කිය ඉන්න. ඒක තමයි වගකීම. ඒ නිසා මේ අරගලේ ලොකුම අවස්ථාව. ඒකත් වෙන්නේ 9 වෙනිදා දවස. ගන්න එක හොඳට මතක තියාගන්න. දෛවෝපගත සිද්ධියක්. මාර්තු 9 වෙනිදාට එළමෙන පළාත් පාලන මැතිවරණයේදී රාජපක්ෂ හොර රළ දේශපාලන පිටියෙන් අතුගා දමන්නට තමුන්නාන්සලගේ වරම සමගි ජන බලවේගයට ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.